අපි කතා කළ යුතු දේ කතා කළ යුතු අවස්ථාවක ඔබට මතක ඇති එදා පාස්කු ප්‍රහාරය නිසා ලංකාවේ 200කට 250කට වඩා අධික ජනතාවක් නැති වෙලා ගියා. පාස්කු ප්‍රහාරය නවත්තන්න පුළුවන්කම තිබෙද්දී නතර කරගන්න බැරි වුණා. හැබැයි ඔබට පෙනෙන්නේ නැද්ද අද ලංකාවේ හැමදාමත් පාස්කු ප්‍රහාරයෙන් සිද්ධ වෙච්ච හානිය වගේම මේ රටේ ජනතාවක් නැති වෙලා යනවා කියන එක. අපිට මේක නතර කරගන්න හොඳටම පුළුවන්කම තියෙද්දී අපි මේක නතර කරගන්න නැහැ කියන එක හරිම පුදුම සහගතයි රජයක් විදියට ක්‍රියා කරන. දිනකට 200ක් ජනතාව මේ රටේ මිය යනවා කියන එක විශේෂයෙන්ම අපිට ඉන්න වැඩිහිටි පරම්පරාව අපේ රටට ඉතිරි වෙලා තිබෙන අපේ සාහිත්‍ය අපේ අධ්‍යාපනය අපේ ඉතිහාසය මේ සියල්ල දන්න අපේ වැඩිහිටි පරම්පරාව තමයි මේ අපෙන් ඈත් වෙලා යන්නේ. මේක ඉවස ගන්න පුළුවන්ද මේ රටේ ජනතාවට? හැමදාකම 200කට වඩා ඒ වගේම ප්‍රමාණයක් මේ රටේ ජනතාව නැති වෙනවා මේ කොවිඩ් ව්‍යසනය නිසා. මම පර්යේෂණ මහාචාර්යවරියක් විදියට ඉතාමත් විශ්වාසයෙන් කියනවා යමක්. මේ ජනතාව මැරෙන්නේ අපේ ලංකාවේ ආහාර දීම හරියට නැති නිසායි. කොරෝනා වෛරසයට ලෝකේ සොයාගෙන තිබෙන වැක්සීනය නිෂ්පාදනය කරන්නේ අපේ ශරීරය තුළ ඇන්ටිබොඩි එකක්. ඇන්ටිබොඩි එක කියලා කියන්නේ හරියට අපේ අර උදුරයේ ඇතුලේ තිබෙන හොඳ බැක්ටීරියා හෙලිකොබැක්ටීරියා කියන එකේ ද බෙනිෆිෂරි බැක්ටීරියා කියන බැක්ටීරියා එක වගේ ශරීරය තුල නිර්මාණය වෙන ප්‍රතිශක්තිකරණයක් රෝගවලට ඔරොත්තු දීම සඳහා. එතකොට ශරීරය තුල බෑඩ් බැක්ටීරියා හොඳ නැති බැක්ටීරියාව වැඩි වුණොත් එයා කරන්නේ අර බෙනිෆිෂරි බැක්ටීරියාව ආහාරයට ගන්න එකයි. අපේ ශරීරය තුල තිබෙන හොඳ බැක්ටීරියාව අන් බෙනිෆිෂරි බැක්ටීරියාව විසින් ආහාරයට ගන්නවා. මේකම වෙන්න පුළුවන් මෙන්න මේ කොවිඩ් වැක්සීනය අපේ ශරීරයට ගත කරන අපේ ශරීරය තුල කෙමිකල්ස් හෝර්මෝන ශ්‍රාවණය අඩුවීම ඉස්ට්‍රජන් ටෙස්ටොස්ටරෝන් වැනි ඉතාම ශරීරයේ අවශ්‍ය කරන හෝර්මෝන වර්ග අඩුවීම තුලින් ශරීරය තුල ෆ්ලෙවනයිඩ් එකක් නැතිවීම තුලින් අපේ ශරීරයේ තිබෙන සියලුම හොඳ ශෛල අපේ ශරීරයේ තුලම ආහාරයට ගන්නවා ශරීරයට අඩු පෝෂණය නිසා. මෙන්න මේ හේතුව මත අපේ ජනතාව වැඩිපුර මැරෙනවා ශ්‍රී ලංකාවේ. ආහාර මදිකම තමයි මුල්ම සාධකය මේ රටේ ජනතාව වැඩියෙන් මැරෙන්න. ඇමරිකාවට වක්කත් එංගලන්තයට වක්කත් ඉතාලියට වක්කත් නැති ප්‍රශ්නයක් තමයි ලංකාවේ ජනතාවට තිබෙන්නේ. අපේ දරුවන් අවුරුදු 1 සිට අවුරුදු 12 වෙනකම් ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා අපේ දරුවන්ට තිබෙන්නේ අඩු growth rate එකක් කියලා. අපේ දරුවන් හැදීමේ වර්ධනය ඉතාම අඩුයි. ඒ නිසා තමයි ශ්‍රී ලංකා රජය කාලයක් තිස්සේ ත්‍රිපෝෂ කියන පෝෂණයක් ළමයින්ට ලබා දුන්නේ. හැම සායනයකින්ම දරුවාගේ බර කිරණ ගමන් අපි අපේ දරුවගේ බර කිරනවා. මිඩ්වයිෆ් කෙනෙක් ගිහිල්ලා ගමින් ගමට දරුවෙගේ අවශ්‍ය වැඩෙන බර ප්‍රමාණයක් තිබෙනවද කියන එක කිරනවා. අද මේක වැඩිහිටියන්ට ඇත් බලපා තිබෙන දෙයක්. වැඩිහිටියාගේ උසට අවශ්‍ය බර නැහැ. වැඩිහිටියාගේ ශරීරයේ තිබිය යුතු මාංශ පේශීන් වර්ධනය සිදුවන්නේ නැහැ. මොළය වැඩෙන්නේ නැහැ. ඇස් දෙක පෙනින් නැතිව ගිහිල්ලා තිබෙනවා. වැඩිහිටියන් බැලුවාම 140කට වඩා ප්‍රතිශතයකට සුගර් DM එක වැඩි, ඩයබටිස් මෙලිටස් කියන රෝගේ වැඩි, බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි. ඒ කියන්නේ 140ක ජනතාවට ආසාදන තත්වයකට වඩා තිබෙන්නේ මානසික රෝගී තත්වයක්. ඒ මානසික රෝගී තත්වයත් එක්ක 140ක ජනතාව අසාත්මිකතා ගතියට වඩා ජීවිතේ පෙළෙනවා දැඩි මානසික ව්‍යසන ගතියකින්. ඒ නිසා
रोगी तत्व वैडी वेनो ए ए मानसिक तत्व तेकम तमाई हृदय रोग तत्त्व बाटत पत्वान्नी ए निसा मेरठे जनताव कोविड व्यसने निसा मरण प्रतिशते वैडी वीति बेन्ने पलमु एनिम कारणे नियम आहार वेलक एम आयत नैतिवीमाई आहार वेल नैतिवीम निसा मेवनी रोग्यक्के तमांगे शरीरेट सटान करन्न बेरी तत्व्यक उदावेलाति बेनवा अद किरी वीदुरुवक उदेट बीपु आय बोन्ने प्लेंटी वीदुरुवक मालु खेल्ला खापु आयट अर एक्सप्रेस नवें पस्से मालु खेल्ला खन्न बेरिव गिहिल्लति बेनवा मस खेल्ला खापु आयट मस खेल्ला खन्न बे एच्चर मिलक इहल गिहिल्लति बेनवा ए निसा मे रटे तत्वय बलन्न හොඳ හොඳ සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලකින් අහලා බලන්න ඒ අයගේ ආහාර වේල පිළිබඳව මොනවද ඒගොල්ල තුන් වේලට කෑවේ කියලා අහලා බලන්න මේ රටේ පෝෂණීය නැති ජනතාව එදා පාස්කු ප්‍රහාරය නිසා මැරිච්ච ජනතාව වගේ හැමදාම අද මැරෙනවා ඒ මැරෙන්නේ කොවිඩ් ව්‍යසනයට නතු වෙන ගමන් आहार पोषणीय नैति निसा शरीर एट प्रतिशक्ति करने नैति निसा शरीर ये सिद्धुए युतु हमदामत अपे शरीर ये तुल निष्पादने वन केमिकल निष्पादने वीम सिद्धुआनी नैति निसा ए आयत प्रतिकार खलयुते निसी आहार लबादी मेनुई राजय देने रुपिया देदाहें गन्न पुलवां कुमाक दखियला मम अहन्न कैमती में राजें करुणा कर ओबतुमाला में कियन में जनता वटे रुपिया देदा हकें मास यक्तिसे खन्न पुलवां दे मोनवा दखियने क अने ओबतुमाला में कियन जनता वटे එතරම් අසරණයි මේ රටේ ජනතාව. තව එකක් කියන්න ඕනේ ඔබතුමාලට මතක් කරන්න ඕනේ. ඔබතුමා ගරු ජනාධිපතිතුමා මේ රටේ ජනාධිපති උනේ අනුරාධපුරයේ අපේ අටම ස්ථානයේ තිබෙන වඩාම වැදගත්ම රුවන්වැලි මහා සෑ වහන්සේ ඉස්සරහා රටට පොරොන්දු වෙලා මේ රටේ ජනතාව मेरठे संस्कृतिय मेरठे इतिहासे मेरठ आरक्षा करने वाकी न पुरंदु अधीला इतकोट ए अटमस्तान संबंध वीति बने पोलोन्नरुए तिबने पराक्रम समुद्रे आश्रितव तिबने ए मंतीरु हदन्ने ओबतुमा मेरठे इतिहासे अपे संस्कृति आरक्षा करने दे කොළවලින් නිල්පාට කොළවලින් වහගෙන ශ්‍රී ලංකාවේ ජාතික කෞතුකාගාරයේ මේ කොවිඩ් අස්සේ කිසියම්ම කෙනෙක් රැකියාව නොකරන වෙලාවේ තනකොළ පිඩලි ටික ගලවලා ඔබතුමා කරන්නේ කුමක් කරන ආරක්ෂාවද කියන එකත් මම අහන්න කැමතියි. ඔබතුමාලා මේ රටේ ඉතිහාසය නාස්ති කරන්න ලෑස්ති වෙනවා නම් මම නම් මේ රටේ කාන්තාවක් විදිහට කිසිසේත්ම ඒකට අවස්ථාව ලබා දෙන්නේ නැහැ. ආයි සැරයක් නම් මේ රටේ බිම් අඟලක් චීනටවත් ඇමරිකාටවත් වෙන කාටවත් විකුණන්න නම් සූදානම් වෙන්න එපා. ඔබතුමාලා කරන ඒ දේවල් වලට මේ රටේ ජනතාව කැමති නැහැ. හෙට ඉපදෙන්න සිටින දරුවා පවා කැමති නැහැ. මේ රට ආරක්ෂා කරන් සිටින්නේ මේ රටේ මහ ජනතාවයි. महाजनताव कियन एक होंदट मतक थबा गन्न ओब तुमाला करन सियलु देम हरी कियला कियन्न में जह महाजनताव पोरंदुएला ने महाजनताव बलागेन सिटिनवा अपे दुपत मिनिस्सु इन्न पोलोन्नारुए एविदिन मंतीरुवट वडा होंदनेद्द में दरुवांट अद वेलातिबिन तत्वेन मिदेन्न पुलुवांग वेच्च අඩුමතර මේ ගුවන් විදුලි නාලිකාවක් වක්වත් හැදුවා නම් ඒ මුදල් ටික වියදම් කරලා පන්තියක් පවත්වන්න දවස ගානේ පැය දෙකක් දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න පැය දෙකක් දෙන්න එහෙම නැත්නම් පැය දෙකක් රූපවාහිනියක් ලබා දෙන්න අපේ දරුවන්ට ඉගෙන ගන්න ඔබට අවශ්‍ය කරන්නේ මේ දරුවන් අන්තිම මෝඩ තකතිරු දරුවෝ බාට පත් කරන්න වෙන්න පුළුවන් හැබැයි ඒකට अपे महाजनताव कैमत्त वेन्ने ने महाजनताव अवस्थाव लेबेन कां बलागेन इन्ने खन्न नेति रटक इन्न जनताव अवस्थाव लेबेन कां बलागेन इन्ने उबतुमाला में करन
වැරදි දේවල් වලට ප්‍රති උපකාර දක්වන්න කරුණා කර තේරුම් ගන්න අපේ රටේ ඉතිහාසය වෙනස් කරන්න පුළුවන් වන්නේ නැහැ ඔබතුමා මොනතරම් උත්සාහ කරත් මේ රටේ සංස්කෘතිය මේ රටේ ඉතිහාසය මේ රටේ කාන්තාවන්ගේ ගති ලක්ෂණ අපි විදිහ ඒව වෙනස් කරන්න බෑ අපි ශ්‍රී ලාංකිකයෝ අපිට තිබෙනවා අපේ අනන්‍යතාවය ඔබතුමාට ඒ අනන්‍යතාවය නැතිවීම ගැන මං අද දුක් වෙනවා ඔබතුමාලා මේ කරන දේවල් පිළිබඳව ඔබතුමාලාට නොදැනෙන එක ගැන මම අද දුක් වෙනවා මම අහන්නේ ඔබතුමාලාගේ බලාපොරොත්තු වන ශ්‍රී ලංකාව කුමක්ද හෙට දවසේ ආරක්ෂා කරන්න කියන එකයි මම වැඩිදුර කතා කරන්න උත්සාහ කරන්නේ නැහැ ආහාර නැති රටක 200ක් ජනතාව දිනපතා මැරෙනවා ඔබට බලාගෙන ඉන්න පුළුවන් වන්නේ කොහොමද කියන එක මම අහනවා ස්තුතියි